පස් දෙනෙක් වාර්තා වුණු ආසත්‍යයන් හැටියට. ඉතින් හතර දෙනෙක් කොළඹ නගරයේ ප්‍රදේශවල වුණේ අනිත්‍යයි. මුදලායි මාමේ. ආ මේ අපේ පසිටු පුතා. මොනවද පුතේ වුණා? පරිප්පු 250යි පොල් ගෙඩිය. වැලිසර කඳවුර තුල මේ හතර දෙනා ගත්තොත් තුන දාබරිය මාවතේ එක්පුත් එක අපිට හරි. ඉදලම ඕමා කීය පොල්ගෙඩියට 90යි පරිප්පු වලට 85යි 175යි පුතේ අමම යන්නම බනිස් ගෙඩියක් ගත්ත සල්ලි දුන්නද එළමයෝ මෙහාට ආවන කොහොමද පුතේ දැන් තාත්තට? ඒ හැටි ගුණයක් නෑ මාමේ. ඇඳේම තමයි. අම්මා රබර් කපන් ගියාද? මේ දවස්වල වැස්සනේ මාමේ. රබර් වැඩ නෑ. අම්මා ගෙදර. පුතා දැන් කාලා දින්නේ? අම්මා යන්න හදලා තමයි අඩුපාඩු ගේන්න කිව්වේ. අපි එහෙනම් බත් ටිකක් කාලා යන්න. මම අම්මලා තාත්තට ගෙනියන්න දෙන්නම්. පුතා මෙහෙම වාඩි වෙලා ඉන්නකෝ. ආමිනේ මේ අපේ පසිඳු පුතාට බත් එකක් බෙදන් එන්නකෝ වතුර එකක් එක්ක. කෑවැද්ද? හොඳටම ඇති මාමේ. මෙතන තියෙනවා ගෙදරට ඕන අඩුම කුඩුම ටික. මේක ඉතින් කාටත් අමාරු කාර්යයක් නෙපිසේ. පුතා හොඳට ඉගෙනගෙන පවුලම ගොඩ දාන්න ඕන. හොදෙන්න පුතේ ඔක. මේක ගෙදර අයට. බොහොම ස්තුතියි මුදලායි මාමේ. මොකද නේ කලේ දාස් ගානක බඩු නිකන් දීලා ඒ දරුව දීපු රුපියල් පහක් ගත්තා මං ඒක ගත්තේ නැත්නම් එයා ඒ ගැන හුඟක් හිත හිත යන්නේ. එහෙමනම් එයා ගෙදර යන්නේ අද හොරෙක් හැටියට. දැන් එයා ගෙදර ගිය හුඟක් සතුටින්. අපි හැමෝටම උදව් කරන්න ඕන තමයි හාමිනේ. හැබැයි අනාගතයට හොරු හදන්න උදව් කරන්න හොඳ නැහැ. සොරකම් කිරීමත් අනුන් ලවා සොරකම් කරවීමත් සොරකම් කරනවා දැක සතුටින් ඒ දෙස බලා ඉවසා සිටීමත් පාප ක්‍රියාවන්නේය. අපි ඇතුළතින්ම හොඳ මිනිසුන් ලෙස සොරකමින් වැළකී අන් අයද සොරකමින් වළක්වා ගනිමු. සම්බුද්ධ ශාසනයේ විශේෂ සිදුවීම් රැසක් සිදු වූ බක්පුර පසළොස්වක පොහොය බැතිසිතින් සමරමු.